Hero FM. What the roll? Bata gianna kukulo. Baba. Mama oya gete akale harima hituwak gara ini. Ate. Tani amada de me yanne. Mama me atin tuwakuwa. Me atin kaduwa. Me adi nemei kare boro. Eda mambalu umbata hatunak thibbada kiyala e kale. Nalana torch eka. Anne emai bola mama dadi me giye. E mokada baape porawa darunu satekka wedi thiyala wedila kaaginawot kaduwen gahala eka kaaginawot porawen kotanne yon. Naban. Dade ma setun naththam gedara hisathin gi hagiya. Dara tika kapaagena gedara yanna porawa geniyanne. Nikan kale ratti adu wela wedak thiyenoda ban? මේ බාප්ප මොකෝ උඹ තඩේ මේ යනකොට අමතක නොවන සිද්ධි වලට මූණ පාන්න ඇතිනේ අනේ එකක් ගියාංගෝ මං ආසයි ආන්ට ඕන් එකක් දෙකක් නෙමෙයි බොල දඩේ මේ යනකොට වෙච්ච ඔක්කොම අමතක නොවන සිද්ධි තමයි මේ ඔන්න ආගෙනින්කෝ කාලයක් මට දඩේ මේ යන්න බැරි වුණා සතෙක් ඇනලා පොඩක් ඇවිද ගන්න බැරුව අමාරුවෙන් හිටියේ මේ මුකාද ඇන්න සතා බාප්පේ වල්ලුරද නෑ බං එනං ගෝණා මුව නෑ බං මොක්කුද බට විකාරද බල? ඊන මොකද බං? ඉරිදවන්නකින් වැසි යන්නේ කොන්දට. මට කොන්දේ අමාරුවේ හැදිලා එවිද ගන්න බැරුවේ අමාරුවෙන් හිටියේ. ඕම ඉඳලා කොන්දට පත්තු බැඳලා හොඳ වුණාම දවසක් රෑ හඳ පායලා තියෙන දවසක දඩේ මේ යන්න හිතුණා. ගත්ත මේ අතර තුවක්කුව. ඇලි මේ අතර ගත්ත කඩුව. උරිසේට පොරව. අන්න හරි. මම දැන් කෙලියේ තනියම හිමින් හිමින් දඩේමක් කරන්න යන කොටියෙක් වගේ යනවා. ගැටින් යකෝ දිවියෙක් කිව්වේ උදාහරණයට බල මං හිතුවා බාප මොනාරි කරලා කියලා මම කකුල් දෙකෙන් බල ගියේ ඉතින් ඔහොම යනකොට දිය පාර ගාව කළු බෝලයක් වගේ සතා නේ මගේ ඇඟේ මවිල් කෙලින් වුණා නෑ බොල බයට ක්‍රේල් වුණා සතා දුර ගන්න බෑ බල නෑ බං කොඩිය නෑ බං වයිල්ඩ් ලයිෆ් එකේ නිලධාරී නෑ බොල අනේ සතා මොකද කියංගෝ බාපේ උඹතර ටෙලිනාටි වගේ අදින්න ගත්තනේ ඩාගින ගියන්න කවුද සතා ගෝණා ගෝණා වතුර බීලා ගෝණා උළුවේ ඉස්සුවා ඉතින් මම තුවක්කුව මානලා ඈත බදලා දුන්නා බොල දෑත බදලා තුවක්කුවෙන් ගහන්න ඔබ හිතුවද මේක උද්ඝෝෂණයක් කියලා ආහෝ හරි හරි මට වැරදුනා ඉතින් වෙඩි දීප බල හරි දිඩින් ගාලා වෙඩිල්ල පත්තු වුණා ඕනා දේව්වා දිවිල්ල පණ එපා කියලා මොකද බාප්පේ උඹ ඔච්චර දස්ස වෙඩික්කාරයෙක් වෙලා ගෝණට තියාගන්න බැරි වුණාද බං එතහාක ගියන්න සෑහෙන කාලයක් තුවක්කුවෙන් වැඩක් ගත්තේ නෑනේ බං තුවක්කුව මලකට ගහලා තිබ්බේ ඉතින් මම නිකන් පටේට ඈතියලා බැලුවා මෙන්න යකෝ බුලට් එක මලකට කඩාගෙන එනවා ඉතින් වැඩ තියෙනවා ගෝණ දුවලා ඉවරනේ මම කිව්වා වගේ දෑත බදලා තුවක්කුවෙන් ගැව්වා නම් මොකක් හරි කරගන්න තිබ්බනේ අනේ බාප්පේ උඹ නම් මාලා දිනනවාද කුකුලෝ මොකද බාප්පේ දඩයක් කාරය බර ගානක් මරන් කාපු රාස්සකල මිනිමරු කොටිය ගැන කීසේ කෙනෙක්ට මරන්න තියක් කිට්ටු වෙන්නවත් බෑ ඉතා බිහිසුණු කොටියෙක් ඕ මං අහලා තියෙනවා අම්මා පා කියහම් බාප්පේ උඹද බාප්පේ කොටිය මැරුවේ උඹ මාර පොරක් තිබං නෑ නෑ මං නෙමෙයි බා මම නෙමෙයි සුද්දේ කූව මැරුවේ එහෙමද ඒ කොටිය මැරුවට පස්සේ අන්නේ රාස්සකලට පහලි මං හේනක් කළා ඈ උඹ ගෝවිතෙනුත් කළාද බං නෑ තුව හිම ඇඟ වෙහෙසෝල වැඩ නික උඹේ ජීවන චක්‍රේ නෑනේ බාප්පෝ ඉතින් මොනවේ බාප්පේ උඹ හිතෙව්වේ බව භෝගේ වැවුනේ මසුරංගෝය කියලා නමක් එහෙමත් පට බැඳුනේ යෝන් අයියේ ඉතින් ඔය ඉතින් ඔය ඉතින් උඹලා ඉතින් මං ගැන දන්න තරම තමයි ඔය ඉතින් ඒ කියාංගෝ ඉතින් බට කියන්න මගේ අත්ගුණේ තමයි බෝල අත්ගුණේ දවසක් මම මේ නිකන් වට්ටක් කැට ටිකක් හේනට වීසි කළා හරියට හරිනේ හිතවන්න කම්මැලිකමටයි උඹ විසික් කරන්නේ නැත්තේ ඉතින් පව්වෙනි දා ඉඳලා අනෝරාවේයි මට හේනට යන්න බැරි වුණා ගියා හංකෝ ඉතින් ඊට පස්සේ ඉතින් දවස් 3කට පස්සේ මම හේනට යනකොට උඹ විශ්වාස කරාං කුකුලෝ මම අර වීසි කරපු වට්ටක් ඇටේ පැලවෙලා ඊකින වැලක් වැවිලා ඊ වෙලේ හින සයිස් වට්ටක ගෙඩියක් හැදිලා ඌරෝ රංචුවක් ගෙඩියෙන් පළුවක්ම කාලා ගියහන්කෝ යකෝ ඌරෝ රංචුවක් ගෙඩියෙන් පළුවක් කාලා කියන්නේ අට්ටම සයිස් වට්ටක්
ගතියක් වෙන්න ඇතිනේ බාප්පු. උඹ සයිස් දහනවා. උඹ විශ්වාස කරහන් කුකුලෝ. අනේ පළුවේ වැස්සට වතුර පිරিলা මීහරක් බානක් නානවා ගියහන්කෝ. මොකක් අනේ අම්මේ බාප්පෙමි. අනේ තරහ නැතුව මට ගියහන් දැන් ඔය කිව්ව අල්ලේ පළවෙන වට්ටක් ඇට කොහෙන්ද බං උඹට හම්බ වුනේ? විශ්වකර්මයාද බං දුන්නේ උඹට හිතවහන් කියලා. අන්න ඔන්න ඉතින් ඔය ඔන්න ඔය උඹ වගේ මගේ කතා විශ්වාස නොකරන උන් හින්දා තමයි මම ඔය මගේ සත්‍ය කතා කාට එක්කවත් කියන්න යන්නේ නැත්තේ. අයියෝ. හරි හරි මේ බාප්පේ බාප්පේ. මොකෝ? උඹේ වට්ටක වලේ වෙන ගෙඩි ඇදුන් නැද්ද බං? යකෝ ප්‍රදර්ශනයකට තියන්න තිබ්බනේ ඔන්. ඔහෙලා බං. වැල බය වෙලාද මන් දන්නේ. ඊට පස්සේ මේ එක ගෙඩියක් ඇදුන්නේ නැහැ මං වැල ගලවලා වීදි කරලා දැම්මා. අනික ඉතින් උඹ දන්නවනේ මං ඔය හන්දර්ශන ප්‍රදර්ශන වලට කැමති මිනිහ නෙමෙයිනේ. වැල විතරක් නෙවෙයි බං කතාව අහන් ඉතින් මමත් බය වුණා. තව එක බොරුවක් නෙමෙයි මේ කතාව කියහගො බාප්පේ. ආ නෑ මේ බාප්පේ. මොකෝ? උඹ ඉතින් සතා සීපාව ගැන හොඳටම දන්නේ හින්දා මම මේ අහන්නේ. දරුණුම සතා මොකಾದ බං? වෙදිකා පූරද වලාද? සත්තුන්ගෙන් ඉතාම දරුණු සතා ගෑනු සතා. නිකන් ඉතල බලහම ඉතින් අපේ උනත් එහෙමනේ. උඹ කියන්නේ බාප්පේ සත්ත්ව ලෝකෙත් පිරිමි සතා ගෑනු සතාට පදිරී කියලා අයියෝ? නැතුව. ඔය අපි සුළු වැරද්දක් කළාම අපිව මරාගෙන කන්න ආදනවා වගේ තමයි බං සත්ත්ව ලෝකෙ. මම කැලීරිය දෙකට දැකලා තියනවානේ. වලහගේ කන පුපුරන වැලහින්න ගහනවා. ආ ඒක නම් මම උඹලා ගෙදරදිත් දැකලා තියෙන්නේ. මොකද්ද? මුන්තියම ගහන උඹේ කංගෙට ගලෝල යන්ට ඕන්. එහෙනම් ඉතින් ආදරයටනේ ඉතින් මාව හදාගන්නනේ. ඕ ආදරේ තමයි. අපි මොකෝ ශිප්පගේ පටගාල ඇතුළට යංගෝ. අයිය 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 යංගෝ බං. මොකෝ බං? එක්කෝ සර්කස් එක නැත්තම් වීදි නාට්‍යයක් නැත්තම් මැජික් කාර් එක. අනිවා අපි දැක්ක ගම මෙතෙන්ට ඇවිල්ලා මොකක් හරි පෙන්නපු ගම කීයක් හරි දෙන්න වෙනවා. හොඳේ වරෙන් යන්නේ යන්. නැමෙ නිකන් හිටං කුකුලෝ. දෙන්නන එක බලමු බං. බලලා හල්ලි නෑ කියන්නනේ තියෙන්නේ. මොකද ඌ අපෙන් බලෙන් හල්ලි ගන්න බයිටා. අප්පෝ මොකෝ සංග්ලාස් දාලා මේ ගිනි ගහන පෑවිල්ල තයි පොල්ලකුත් දාන් ඉන්නවා කියන්නේ අර බලහන් උගේ සපත්තු දෙකේ උස විකට ඇඳුම් තරම් ගතියකුත් පෙන්නනවා බාප්පේ. යකෝ කවුද බල? Hi Bubs and Kugels, can you remember me? Why you looking upset? What mean? Nice to meet you guys. Everything fun, no? කවුද යකෝ මේ? යකෝ මේ අපේ පිසාජේ නේද? Actually පිසාචයා කොහෙද බල මෙච්චර කල් බෝ ගිහින් ඉති? අම්මේ බලංගු අපේ ගමේ පොල් පුවක් ගස්සල ගෙඩි පිරিলা කොහෙන කොමු කුකුල් කොන නිරුපත්‍රිතව ලස්සනට තියනවනේ උඹ නැතුව. දැන් ඉවර කරන්න බාපා. යා යා යකෝ මචං පිසාචයා. යා 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 අඳුර ගන්නත් බෑ බං. යා යා අම්මා ඈ යකෝ ගස් ගන්න නෑනේ. හිනේ සම්සුවඳ කොත් එනවා. ගස්ගෝයා මේ මෙතන නේ ටූරියන් සන්ටිකෝ. රටින් ගිනව. ඒක තමයි. ඉමි මුකේම උනේ. වැලිකඩද බෝගම්බරද? කොයිද හිතේ කියන්කෝ? තරු පාටයි બોලේ. තරු තමයි. අබ්‍රොඩ්ස්. ඒකේ තේරු නෑනේ. තේරු නෑ. රට. යකෝ මම රට ගියාද නිකන්වත් කිව්වේ නැහැ නේ බං. කවදද ගියේ? කවද්ද ආවේ? අනේ හොඳයි. යකෝ ඉතියෝපියාවට හරි ගමන්නේ. යනවනම් අපිවත් ගන්න එපා බොල. මේ උඹ විදේශ විනිමය අපේ රටට ගේන රට විරුවෙක්ද බං? අනේ කොයිතරම් ආඩම්බරයක්ද බං? නේ කුකුල්ස් ඇන්ඩ් බපා මම රට ගියේ. මගේ වයිෆ් රට ගියේ. එයා හැම මාසෙම සල්ලි වෙනවා. මට රට ගියා වගේ තමයි. ආදායම හොඳයි. බට වියදම සරයෝ. ආ මේ ගෑනි රටවල මෙහෙ ඉඳන් නිකන් ගණේකේ. තතුඩෝයි වං. ඒ බබ්ස් මේ මජම් මේ සෝරි බබ්ස් මේ. කොල් මේ බබ්ස් කන. ඒ කුකුල් ස්කබන් කබ. මේ ඔරිජිනල් රටේදී. ඈ? අපේ වයිෆ් ගේ සුහුබුල් දෝතින් නෙලා යෝපුවා. කන්නකෝ. මොන දෝතින්ද බං යෝවේ? සුහුබුල් දෝතින් කන්න යෝපුවා. ආ සුහුබුලියක්ද? ඔව්. අවු යකෝ රටින් දිගස් උඩ නැගලා කඩන්න ඇත්තේ නේ. ප්‍රශ්නේ යන්න පුරුදුයි. කන්නකෝ. ආ
පතරයි කබල කබල පැනගදියා පැනගදියා රසයි බං මේ යකෝ දැන් උඹලගේ වයි මොනවද බං එහෙ කරන්නේ ඒ ඉන්නේ කිව්වද ඒ ඩුබයිස් ඒ බබා ආවනි මොකක්ද බබා බබා ඒ කියන්නේ බබෙක් බලා ගන්නවා නෑ නෑ බබා කියන්නේ තිල්මෝල් මුදලාලිගේ නම ඔව් ඒ කිව්වද ඒව බඳ නෑ යාත අම්මේ නිකන් ඉන්න තියන්නේ චීස් කැල්ල වගේ ඉන්න තියන්නේ බබා කියන්න මේ තිල්මුදලාලට පෙට්‍රෝලියම් පහක් තියෙනවා පෙට්‍රෝලියම් පහක් ඕ ඩීසල්ින් හතරයි භූමිතලින් දැක්කේ ඌ යන්නේ පැත්ත බලාතේ ඒ භූමිතල් කරගන්නේ නෑනේ මෙහෙනේ භූමිතල් වටිටි ඕ කම්මේ චීස් කැල්ල මේ ඔය චීස් කාන වැඩක් නෑ බං මේ බාපේ මුට ගියාංකො එහෙනම් ඇපල් ගෙඩිය කං 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 ඇපල් කං කංකො කංකො නැත මේ මිදි කං මිදි 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 හො හො කල්ලේ බල හොව කඩේ කඩව හොබන්න බකනේ මේ 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 පිසාචේ මේ ඔය චීස් ඇපල් මිදි කෑවට බොඳ වෙන්නේ නෑනේ බං සුදු වෙනවා සුදු වෙනවා මං පාතයිනේ දුව සුදු වෙලා කන්නද බල බොඳ වෙන්නේ නෑනේ මේ නැද්ද නිකන් දැස් අඩවන් වෙන මොකද මේ කුකුල කියන දේ තේරෙන්නේ නැද්ද බං උඹට ආ සැරේව්වා ඒව තමයි ගොඩක් තියෙන්නේ ගොඩක් ඉතාලකෝ මේ කොමි බෑග් එක ඈ මේ මිය මේ දින් ඈ මේ දින් මේ මෙව්වා මේ මෙහෙව්වනේ බං අදීවනේ වණන් අපි ඉතින් ඔය කියා කර යතර ආපුවම පාවිච්චි කරනවනේ නේ බාප්පෝ ඒකනේ බං කොන් කතා කියන්නේ පව බං යකෝ මගේ වයිෆ් ඉන්නේ දුබායිස් වලනේ ඒකෝ ඉන්නේ මෙව්වා ගෑනි ඔය රටින් දී ඇපල් චීස් බටර් එක ගේ හදන සල්ලි යවනවා ඒ එවන සල්ලි වලින් තමයි මම මේවා ගෑන්නේ අනේ රත්තරන් ගෑණියෙක් නේ රත්තරන් ගෑණියෙක් මේ වගේ ගෑනු ඉතින් පිරිමින සදා වාසනාවයි වාසනාව වාසනාව බාප්පා අම්මා අපිට බැරි වුණානේ ඉතින් අපේ ගෑනු ඒ වගේ රටපටවන්න සික්කේ බාප්පට කියන්නේ මම තින ගේමත් දුන්න රට යවා ගන්න ඕ දැන් එන ගේමත් දෙන්නේ ගෙන ගන්න එන්නේ සල්ලි වලෝ විතරයි ඕ අනේ කොයිතරම් වාසනාවක්ද නේද බාප්පෝ නැතුව පොඩ පින්නංකෝ ඒ පින්වන්තියගේ ශ්‍රියාවන්තියගේ මූණ පොඩ්ඩ මතකනේ පොයි බෝල කවුද බං මේ හද්දන්ත යෝධයෙක් වගේ ඉන්නේ ඒ බාබා එයා තමයි තෙල්මෝල් අයිතිකාරයා මුදලාලි මේ මේ අරක තමයි අපේ පවුල වැඩ කරන්නේ තෙල් බේරෙනවා යකෝ බාබාගේද ඕ මේ ඉතකොට කවුද බං මේ බාබලගේ නිකන් පාට පෙට්ටියක් වගේ ඉන්නේ එයා ගාව දෙවිදි දෙවිදි නැක්කනද ඕ තෙල්මෝල් කාර්යාගේ දුවද නේ නේ අපේ පවුල පවුල ඕ එයා සෙකටරි ඒවද ඕ දැන් අර රෙද්දාට යනින්න දැන් දෙකලිසඟ දින්නේ ආ ඔතෝන් එක දෙදීන්නේ අත්තද දැන් එතකොට මේ එවන හල්ලි ටික වියදම් කරන් හිටාන් කියලාද ඔය අතවනන පින්තූරයක් දාලා දෙන්නේ ඒක දැන් නැහැ ඉතින් බබ් මේ පින්තූර බලන්න මේක බලන්න අම්මා මොකද්ද බං ඒ ඔටුවෙක් නේද පණ කඩාගෙන දුවන්නේ දුවන පණ කඩාගෙන දුවනවා ඒ කවුද බං ඒ පිටිපස්සෙන් එලවන්නේ එලවන්නේ මේ අපේ පවුල බලන්න බං මේ ඔටුවගේ මූණේ තියෙන මරණ බය පවුලේ ඔටුව මේ මොකද්ද බං මේ බින්දුරේ තනිකරම කළු ඇඳගත්ත ගෑනු ටිකක් අර මුදලාලිව බදාගෙන ඉන්නේ ආ වඩාගෙනත් ඉන්නවනේ කොම්බේ වයිෆුත් මේක ඉන්නවයි ඕ ඇටි ඇටි ඔතන අපේ වයිෆ් එයා නම් කවුද කියලා හොයාගන්න බෑ ඒකයි අහෝ ඔක්කොම එකම විදියට නේ ඇඳලා තියෙන්නේ නේ ඒකනේ ඒකනේ බබේ ආ පොඩකින්න ආ බබේ මේ 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 ෆර්ට් එකයි කලිසමයි තයි එකයි බාප්පට ගන්නකො ගන්නකො thank you thank you තනිකර රට සුවඳනේ අම්මේ ඔව් කොකුල ඉදා ඉදා ඈ උඹටත් මේ රස නැඳුම ගනිකො අට්ටේ මචං මේ පාර අවුරුදු උත්සවයේද මම මේ කන්දිනවා මොකටද අනිවා එක ගැහුව එක විකට දුන් තරගෙන් ඕ මේ කාබිසා ඔතත් මාරාන්තික පිනක් නේද ඉතින් කඩාවත් උනේ බලංගෝ ඉතින් කාලා බීලා රජෙක් වගේ ඉන්නනේ තියෙන්නේ නේද පට ජොඩිය ඉන්නේ තියෙන්නේ යකෝ වයිෆ් ළඟ නැහැ ඒ උනාට සල්ලි තියෙනවා කියන්නේම ස්විප් එකක් ඇදුනම කියන්නේ මේ පාපතයි මේ කුකුලටයි කියන්නේ මං ඉපිදිච්ච එකම මගේ උපන් වෙලාව බලපතයිවත් කිය කොණේක පවා ලියලා තියෙනවනේ පින්වත් කුමාරයා කියන යකෝ ඒක මේකාගම වේලපත් කඩේ ලියලා තියෙනවනේ පින්වත් කුමාරයෙක් හරි කුමාරියක් හරි කියලා මගේ කේ විශේෂ වාසනා ගුණයක් තියෙනවා මං ඉපදෙද්දි මේ මගේ කටෙන් තප්පවක් තිබිලා තියෙනවනේ අපේ ග්‍රාමසක මාත්‍යෙක් මාත් එක්ක කියලා දෙනවා ඒ කතා
අනේ බලන්න. ඒ වාසනාවන්තින්ට නේ එහෙම දත් පිටන්නේ. ඒකෝ. ඒකෝ. මං අහලා තියෙන්නේ ඉපදෙනකොට කටේ දත් තියෙන්නේ හරක්ගේ කියලා නේ බං. උඹේ තිබිලාද? ඔව්. කියන්න බෑ. සමහර වෙලාවට තියෙන්න පුළුවන්. ඈවත් රාජය. ඈවත්පි. ඔය කොයි වෙලාවේද මං ග්‍රාමදේවක මහත්තයා උඹට ඉපදෙනකොට කටේ දත් තියෙන කතාව කිව්වේ? මං චරිත සාකච්ඡාවක් ඉල්ලන්න ගිය වෙලාවේ කිව්වේ. ආ තව අර දෛවඥය කියලා දිනෝ. මගේ අනාගතය සරුසාර වෙනවා කියලා. ඉතින් එහෙම වෙලා නැද්ද කියන්නකෝ? සරුසාරයි මේ උඹ වයිෆ්ට කතා කරන්නේ නැතේ යාල්. නේද මං කතා කරන්නේ. එයා තමයි මට කතා කරන්නේ. ගොඩක් වෙලාවට යාමට කතා කරන වෙලාවට මට කතා කරගන්න බෑ. ඒකනේ. ඔව් ඉතින් දුක තමයි බං දුක තමයි. එහෙම හැංගින්බර අවස්ථාවලදී කතා කරගන්න බෑ ඉතින්. ඕ. නේද ඒකම නෙමෙයි. ඒක කතා කරන්න බැරි. එයා කතා කරන ගොඩක් වෙලාවට මං ඉන්නේ ඉතින් කම් පාත් වෙන්න ගහලානේ. මට කතා කරන්න හම්බ වෙන්නේ. බල්ලෙකුට වගේ බැනගෙන බැනගෙන යනවා එයායි. ආහහා එහෙමද? උඹට ඉතින් පවුල රටේ ඉඳ පාළුව කාන්සිය දුක වේදනාව දරා ගන්න අමාරු ඇති නේ බම් පිසාචයා. ඈ උදකලාවට පින් බඳිමින් උඹ ඉන්නවද මචං? එහෙම කියලා ඉතින් උදකලාවක් නෑ මට. අපේ පවුලගේ නංගේ කන බොන දේවල් ටික මට බලලා උයල පියල දෙනවනේ. කාන්සිය යන්නේ යක් කතා කර කර තින්නෝ. යකෝ ඒ නම් උඹ කරටි පාත් දෙන්න බොන්නේ නම් මොන ඉලව්වකටද බං? දුකක් ඇත්තෙම නෑනේ. ඒ මං බොන්නේ ජොලියට. අපේ කුකුලෝ වේලි වේලි හිටපු මට රස්සාවක් නොකර නිකන් අතට සල්ලි දෙනකොට ජොලි නැද්ද කියන්නකෝ. ඒ උනාට ඔය රටගේ ගොඩාක් අපේ අය සල්ලි එවන්නේ උගස් තියපු ඉඩම බේරලා ගේ හදා ගන්න ණය ටික ගෙවන්න. එහෙමනේ. උඹට එහෙම නැතේ ඔල්. දන්නේ ඉතින්. ඒව මට මතකනේ. ඒ වගේ එකක් මතක් වෙගෙන එනකොට පියවිසිය නැති වෙන පොඩක් ගසනවා එහෙමයි. අනේ ඉතින් උඹලා හන්ද ඒක මතක් වුණානේ. කො ගනි ගනි අමුෙන් හිටිය මද ගන්නකෝ ගන්නකෝ ගසමු. මු මාර මිනිහෙක්නේ. එහෙම තමයි. මේ පිසාචි උඹ වගකීම් විරහිත ස්වාමි පුරුෂයෙක් නේ බං. එතකොට එහෙම පුළුවන්ද බං පවුල් ගන්න? පවුල් ගන්න ඉතින් පවුල ඉන්නේ බෑ. පවුල අපු දවසක කනවා ඉතින් මෝල් ගස්වලින් පවා. අපි බලකරා කුකුලා ගණ ගණන් අයි මුරුක් පැකට් එක ගනි. මේ මචං පිසාචියා. ඔහ් අහන්න බැරි වුණානේ. උඹට ළමයි එහෙම නැතේ. මට ළමයි නේ. හැබැයි අපේ වයිෆ් තින්නේ. මේ මොකද්ද මං ඒ කිව්වේ? මොකද්ද උඹට නෑ වයිෆ් තින්න කතාව? නෑ මචං. අපේ වයිෆ් ට ඉස්සෙල්ල කසාද දෙකක ළමයි අත දෙකක් ඉන්නවනේ. ඒකයි මං කිව්වේ. හරි හරි කමක් නෑ බං. ඉතින් ළමයි නම් ළමයි නේ. උඹට තාත්තේ කියනකොට උඹට ධාරක ප්‍රේමය ඇති වෙනවනේ. නේද බප්පේ මට තාත්තේ කියන්නේ. එන අයියා කියලා කියන්නේ. ඒවද? කමන්න මේ උඹ මේ බිබි ඇවිදින්නේ නැතුව ඒ ළමයි ගැන පොඩක් හොයලා බලහන්. කෑවද බිව්වද කියලා එමුන්. උන් ගැන හොයන්න දෙයක් නෑ කුකුලෝ. උන් හය දෙනෙම කසාද බෙදලා. අනික කුද්ද නැත්ද තියනවා. මම තදිසියකට ණයට සල්ලි ටිකක් කියලා ගන්නේ උන්ගෙන්. මියක මියක කතා කරන්නේ. බම්බු බම්බු බම්බු. ඒ මිනිහා. ඈ මම කාන්තාරේ දුක් විඳලා සල්ලි එවනවා. මේ මිනිහා කකා බිබි ඇවිදිනවා නේද? හිතුවද නැද කම කිව්වෙ නැති වුණාම හොයාගන්න බැරි වෙයි කියලා. ඔයාගත්තද? ඔයාගත්තද? එන් කුකුටත් අරන් එනවා යන්න. බප්පේ කුකුලෝ එයා ඇවිල්ලා මං පවුල් කන්න යනවා. ටඩා බයි. පවුල් කන එක කෙසේ වෙතත් මෝල් ගහින් කන්න වෙයිද දන්නේ නැහැ පවුනි මං. මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ.